අපේ රටේ වගේම ලෝකෙ පුරාම වාහන තොරතුරු ඔබට රැගෙන එන ටෙලිවිෂන් පාකින් ස්පොට් එක තමයි සුක්කානම කියන්නේ. සුක්කානමට අද විශේෂ දිනයක් වෙනවා. මොකද අපි වාහන ගැන කතා කරනකොට අපිට ඔළුවට එන්නේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස්. නමුත් සුක්කානම වැඩසටහනෙන් දේශීය ව්‍යවසායකත්වයට අතහිත දෙමින් දේශීය ව්‍යවසායකයන්වම ගොඩනගන්න අපි අද ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් ඔබට අඳුන්වලා දෙනවා. ඉතින් ඒක ඔබට බොහෝ වැදගත් වෙයි. රැඳී සිටින්න සුක්කානමත් එක්කම. ආණ්ඩුවෙන් ණය එපා. නීති රෙගුලාසි සකසා දුන්නොත් වසර 5කින් 70%ක මෝටර් සයිකල් කොටස් ලංකාවේ හදන්න පුළුවන්. මෙම මේ පසුගිය දවසක ජනප්‍රිය පත්‍රයක තමයි මෙහෙම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි සුක්කානම් වැඩසටහනින් මේ කිව්වේ මේක කිව්වේ කවුද කියලා හොයාගෙන ආවා. ඒ තමයි මේ ධම්මික පෙරේරා මහත්මයා. ධම්මික පෙරේරා මහත්මයා අපි දැනගන්න කැමතියි මොකද්ද මේ ප්‍රකාශය? ආයිබෝන්. මේ ප්‍රකාශය ඇත්තටම මම ප්‍රකාශ කරුවේ පත්‍රයට. ඒක ඒ ප්‍රධාන හේතුව තමයි මේ මට ඇත්තටම රජයෙන් මේ ආධාර අවශ්‍ය නැතුව මේ වෙනකොට අපි මේ මේ ආයතනේ පවත්වාගෙන යන්නේ රජයේ අරමුදල් වෙන්නේ මේ අපේ මේ පෞද්ගලික ධනය මේකට යොදවලා තමයි අපි මේ මේ ව්‍යාපාරය මං කරගෙන යන්නේ. ඒ නිසා මම කියන්නේ අපිට රජයට මුදල් දෙන්න ඉල්ලන්න ගියොත් මේක ලොකු ප්‍රශ්නයක් කරනවා. ඒ නිසා මුදල් නෙමෙයි ඇත්තම රට කටියට ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුවෙන් කෙරෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා. ව්‍යවසායකය රැක ගැනීම, මේ ව්‍යවසායකය රැක ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම විතරයි කෙරෙන්න ඕන. ඒ ටික කරලා දුන්නා නම් අපි ව්‍යාපාරය කරගෙන යන හැටි අපි දන්නවා. මේ කොහොමද කරන්න ඕනේ කියන්නේ ඒක මේක ජාත්‍යන්තරයට අරන් යන්න ජාත්‍යන්තර දිනා ගන්න මේක ලංකාවට හඳුන්වා දුන්නා වගේ මේ ජාත්‍යන්තරට හඳුන්වා දෙන්න ඒ දේවල් කරන්න ඇත්තටම අපිට ලොකු පසුබිමක් තියෙනවා. අපිට අපි හිර වෙලා ඉන්න තැනක් තියෙනවා. මේ හිර වෙලා තියෙන තැන තමයි අපිට මට කියන්න ඕනකම තිබුණේ. ඒ කියන්න ඕනකම තියෙන නිසා තමයි මම කිව්වේ මට රජයෙන් සල්ලි එපා. මට රජයෙන් මට කෙරෙන්න ඕන මේ රටේ තියෙන මේ මේ තියෙන හදලා තියෙන රූල්ස් තියෙනවා. මේ රූල්ස් ටික විධිමත් භාවයෙන් කරන්න පුළුවන් හැකියාව ලැබුණා නම් අපිට ඇත්තම හොඳ ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔබ බලනවා ඇති කවුද මේ ධම්මික පෙරේරා කියන්නේ කියලා. ධම්මික පෙරේරා මහත්මයා තමයි KD Rice Motor Technologies සමාගමේ සභාපතිවරයා. ඒ වගේම ලංකාවේ එකම සහ ප්‍රථම ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් බ්‍රෑන්ඩ් එකේ අයිතිකාරයා වෙන්න රයිස් කියන බ්‍රෑන්ඩ් එකේ සභාපතිවරයා. ඉතින් ධම්මික පෙරේරා මහත්මයා අපි දැනගන්න කැමති මේ රයිස් කියන බ්‍රෑන්ඩ් එකේ විශේෂත්වය වගේ මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ විශේෂත්වය. ඇත්තටම මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් කියන එකේ විශේෂත්ව ගණනාවක් තියෙනවා. එතකොට මේක අපි මුලින්ම ගත්තොත් එහෙම අපි ඉලෙක්ට්‍රික් ලංකාවට මම හඳුන්වා දෙනකොට ලංකාවේ කිසිම කෙනෙක් මේනෝර ඉලෙක්ට්‍රික් බයික් සම්බන්ධව කිසිම වැඩසටහනක් ලංකාවේ ආරම්භ කරලා තිබුණේ නැහැ. ඉතින් එමේනි අවස්ථාවක තමයි ප්‍රථම වතාවට ලංකාවට මේක මේ අරගෙන ආවේ. අරගෙන ඇවිල්ලා මම ලංකාව මේක මේ බයික් එක නිෂ්පාදනය කරා. මේ බයික් එක නිෂ්පාදනය කරන්න ඇත්තටම මම පටන් ගත්තේ ප්‍රේම් එක කම්ප්ලීට් ප්‍රේම් එකම ලංකාව නිෂ්පාදනය කරලා තමයි මම මේ බයික් එකේ වැඩ කටයුතු ආරම්භ කරුවේ. ඒ වගේම වාහනස් එක, ඒ වගේ රබර් අයිටම්ස් ඔක්කොම අපි දේශීය වෙළඳ පොළෙන් අපි අරගෙන, ඒතර වාහනස් එක අපි ආයතන ඇතුළම අපි නිර්මාණය කරනවා. මේ දේවල් සියල්ලත් එක්ක තමයි අපි මේ ඉලෙක්ට්‍රික් බයික් එක මේ හදන්න මේ මිනිස්ටර් ඔෆ් ඉන්ඩස්ට්‍රි එකේ අවසර ඇතුව අපි පටන් ගත්තේ. අපිට බැලූ බැල්මට පේන්නේ මේක අනායනය කරපු ස්කූටර් එකක් වගේ. ඉතින් මේක මේ තත්ත්වෙට එන්න මෙතනට ආපු ගමන් මග පොඩ්ඩක් කිව්වොත් කොහොමද? ඒකට ඇත්තම ඒ ගමන් මාර්ගයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ප්‍රශ්න ගණනාවක්, ඒ වගේම අභියෝග ගණනාවක්, ඒ බාධක ගොඩක් හම් මේ පසු කරලා තමයි අද ඇත්තම මෙතනට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගමන එන්න පටන් ගත්ත දා ඉඳලම ඇත්තම ලංකාවේ මම ඉලෙක්ට්‍රික් බයික් ෆ්‍රේම් එකක් නිෂ්පාදනය කරන්න තීරණය කරනකොටත් ලංකාවේ ෆ්‍රේම් එකක් නිෂ්පාදනය කරලා තිබුණේ නැහැ. එතකොට ලංකාවේ ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තිබුණෙත් නැහැ. ඉතින් අපි එතන ඉඳලම ප්‍රශ්නත් එක්කම තමයි පටන් ගත්තේ. ඉතින් ඒ වෙනකොට රට ආර්ථිකයේ පැත්තුනොත් රට වැටලා තිබුණේ. ඉතින් කලකිරුණු අවස්ථානන්ත ප්‍රමාණයි. නමුත් මම මේක අතෑරියේ නැහැ. මම හැම විටකම ධෛර්යවන්ත වුණා මේ එනේන ප්‍රශ්නත් එක්ක අභියෝගත් එක්ක මේක කරන්න ඕනේ කියන දේ. ඉතින් එතන ඉඳලා මම මේ බයික් එකේ ෆ්‍රේම් එක හදන්න අපි ජිග් එක නිර්මාණය කරුවා. ජිග් එක නිර්මාණය කරලා මේ ඒකට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය ටික අපි එක්රැස් කරගෙන තමයි අපි ෆ්‍රේම් එක හදන්න පටන් ගත්තේ. ඉතින් ෆ්‍රේම් එක හදලා අරගෙන පටන් ගත්තාන් පස්සේ ඊට පස්සේ විශාල අභියෝගයක් ආවා. මේකට චෙසි නම්බරේ කොටන්න ක්‍රමයක් නැතුව. ඊට පස්සේ ඉතින් DM ටිකත් එක්ක අපි කතා කරලා DM ටිකෙන් අපි තීරණය කරුවා. දෙකොල්ලෝ සාකච්ඡා කරලා මේ චෙසි නම්බරේ කොටන්න මැෂින් එකක්
अभी लंकावट गेन अवसर गता ये अवसर गिनाला एचेसी नंबर लंका निष्पादने के लिए तम अभी मेक व्यापंचीकरण तत्ट लंकावे मे अत्र एक पटंग आरंभ के ये आरंभ के अति प्रश्न तमें सिस्टम के अतिबुण अत्र मुखद नंबर मीट का मेहमे को अतिबिलन है प्रेम या निष्पादने वेला अतिबिलन है अभी गत्म अवृत्ति इतिहास कथा करना टू वील थ्री वील इतिहास नमूद अनेक निष्पादने रटक इति अभी पालन वातावरण अभी आयतने खटीर लंकावे ब्रांड लंकावे अभी रटे दया खटीर अभी मेक आरंभ करादे में चसी कि आर चसिया खादला चसिया चसी नंबे को अभी आरंभ कर मेकन अत्र रटवीन आडंबर गौरव महिता मैं तीन इति एक गुड़ा महानशीला तीन अभी अभी आयतन हटीर अभी निर्धारित संख्या सीलुम देना गुडा कैपेबल आती है ना इथिंग बाधक गणना मत मम विच बाधक कील निमकरण बेरीता बाधक प्रश्न वोल्ट मुन दी लाती है मेरा त्रेन इथिंग ककुलेंगे दीम गुडाक सिद्धेलाती है එතකොට රජයක් හැටියට රජයෙන් අපිට ලැබුණු සහන තියෙනවද නොලැබුණු සහන තියෙනවද ධම්මික මහත්මිය ඔබ මේ රයිස් කියන බ්‍රෑන්ඩ් එක යටතේ ජාත්‍යන්තර වෙළඳපොළටත් පිවිසලා තියෙනවා ඉතින් මේ පිළිබඳවත් අපි කතා බහ කරමු ඔව් ඇත්තටම ජාත්‍යන්තරය අපි මේනකොට දිනාගෙන තියෙනවා මේ ජාත්‍යන්තර දිනා ගන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ මම යුරෝපයේ අවුරුදු 30ක් रसाव कर मैं लंकावट मेघ मे 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 व्यापारे लंका पटंग लंकावट थिंक इतने दी ये लबुण अंदरुंकं कंटक्स संबंधित मैं मेघ यूरोपड़े अंदर प्रधानम अरमुणी मम वेडर आयतने ये आयतने तीन संबंधता व्यक्ति तमें मम लंकावट इन्नम लंकावट इन्नम बैसीकल पालसदा रटीम पीटक ओडरे उत्ते थिंग एवागे लघु ओडरे हमुन निशातम मम लंकावट अत्र पलिन पलिनी लंकावट तीरने के लिए थिंग लंकावट नम रटे बीच प्रश्न तेक् मे अवसर गणी एवागेम मे प्रतिपत्ति अक्ति ये संबंध अति गटलू निशातम मेक टीका खाले यदने दिखा खाले अग्या मे बैक मे पलवीन कंट्रे अभी रटीम पीटकरा थिंग अत्र हरम कनगाट हरम कनगाट आयतने कटे मम पुद्गले खटीर ममद ये वगेम रटक खटीर अभी अत्र कनगाटदायक मे देव करणुदे करगण बेरवे सिधुम गण पशुगी आंडे अत्र तिबिच नुहकिया तीन किवोत्म निवरदी के मुखद ये निशातम अत्र मे दे मिच्र काल अभी अदुने मेचर काले अब काले गतवे मेकरा गया मुखद अभी रजे निलधारी रजे आयतन वल ये आय दाने इतना मुखद करें तमंग जोबे मुखदे ये सब्जेक्ट के संबंध धनुमकने ये धनुम एतनी शातम मे अभी वगे व्यवसाय की रटर रटीन दे आनयन करण पूर्व हेकिवती आयतन मंगित मम्मी तवत्ती मे आए उम्म हिरावला उड़बलांग प्रधान हेतुतम मे आयतन वाली निलदारी ये सब्जेक्ट दंडन मे इतने तंगलिए ये पुटल इन दंडी सब्जेक्ट दंडी आए इतनी सह अभी करगण इतनी करगण बेह दमिक महात्म अभी दनगण के मे श्रीलंका ब्रांड प्रमोट करा दी तरंगकारी वेलपल मुनवादब मुहन दिन अभियोग किय अत्र लघु अभियोग अतीन लघु अभियोग अतील तीन गलत मट विदेश विदेश रटवा मम गणुन करसा मम अत्र मिथन मे मेक कंट्रोल करटी अट देशी कर्मांत करटी अट अत्र इन बेरी तत्म उदाहरती प्रधान हेतुतम रजे विसी गरी प्रतिपत्ति गी आंड गत प्रतिपत्ति तमें कंप्लीट इलेक्ट्रिक बैक लंकावट गेन अवसर लबा दीम इतना कंप्लीट इलेक्ट्रिक बैक अवसर लबा दुना वितरण मे प्रमितीय की त्वर किसीम अधीक्षण की तौरव इतना अभी तौरव तमें मे लंका इलेक्ट्रिक बैक निष्पादने मे रटर निष्पादने करपू मे अड़ मुदलट बैक गिना लंका मागट मे मागट विनाशकर दिन इतना एवं पावचिक बैटरी पवा लेड एसिड बैटरी पारसर हानिकरण बैटरी आग लोके तहन कर बैटरी आग इतना ये दिवत प्रमितिया नतु मे प्रमितिया खदन आयतने धनुत्मे मे आयतन मे मेवल मे मेवाड़ अवसर दिन विशेष अवसर दिन आयतन धनुत्मे मे मे लेड सीट की अने मुखद लीति नयम की अने मनोवाद मे वाट आवश्यक अडंगू मे रटर गलपे मुखदीन मे दोड़ आपे मे पारिभोग जनता रखगंड कुहुमत की मे किसी आयतने का प्रधान धनुत्मे थिंक आईडीबी मिनिस्टर ऑफ इंडस्ट्री वगे आयतन देख गुडाक मे महानसेनो मे मे आयत मे मेघत् मे अपे मे देशी कर्मांत रखगंड इकोलो गुडा लुकू सेवे करना अब इतनी यहाँ अणीत आयतन उखुम हदन व्यापारी व्यापार
ව්‍යාපාරික ලෝකේ ව්‍යාපාරිකයොත් එක්ක මේ මේ දේ කරගෙන යන්නේ. එතකොට රටේ මේ වෙනකොට අපි කර්මාන්තකරුවෙක් හිටිර ගත්තාම කර්මාන්තකරුවට එක නීතියක් ව්‍යාපාරිකයාට තව නීතියක්. ඉතින් මේ නීති දෙකක් මේ මේ රටේ පවතිනවා. හැබැයි මේ එකම නිලධාරි මණ්ඩලය තමයි මේ නීති දෙකම සම්මත කරන්නේ. එතකොට එහෙම වෙන්න බෑනේ එක රටක සුභාෂ් තියෙන්න ඕන එක නීතියයි. එතකොට විශේෂයෙන් ඒ නීතිය තියෙන්න ඕන දේශීය කර්මාන්තකරුවා රැකගන්න. එක් ප්‍රධාන පළවෙනි කොට දේශීය කර්මාන්තකරුවා රැකගන්න ඕන. එයි අපි දේශම දේශීය කර්මාන්තකරුවා රැකගන්න ඕන. මේ රටක් හැටි රටක් දියුණු කරන්න නම් දේශීය කර්මාන්තය තමයි මුල්තැන දෙන්න ඕනේ. අද ඇත්තටම අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ අලුත් රජය ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනයේම තියෙනවා දේශීය කර්මාන්තකරුවාට මුල් තැන දීම දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම යන මාතෘකා ගණනාවක් සුභාෂ් මේ අලගේ මේ මේකෙම තියෙනවා ඒ කියන්නේ මොනවාද අපිට අපි හිතනවා ඒතකොට මේ අලුත් මේ රජය මේවා ක්‍රියාවලට නැගයි කියලා. ඉතින් මොකද රටේ තිබිච්ච හැම අඩුපාඩු සියලුම දේවල් හදන කතාව තමයි ඒකෝ හැමතිස්සෙම කිව්වේ මේක ඇවිල්ලා වෙනස් කරනවා කියලා. ඒ වෙනස් කරනවා ඒකෝ දැන මං හිතන ඒකෝ තෝරගෙන තියෙනවා හඳුනගෙන තියෙනවා හරි පොයින්ට් ඒ පොයින්ට් එක තමයි දේශී කර්මාන්තයේ නගා සිට වීම. දේශී කර්මාන්තයේ නගා සිටවල ජාත්‍යන්තර දිනන්න ඕන. ඒක එකට යන්න එයාලගේ මේන් පොයින්ට් එක වෙලා තියෙන බව පැහැදිලිව පේනවා. අපි හිතනවා ඒකලොත් එක්ක මේ ආණ්ඩුවේ මේ 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 පසුගිය අඩුපාඩු සියල්ලම මේ ඔක්කොම අපි අමතක කරලා මේ අලුත් ආණ්ඩුවක් යටතේ අලුත් මේ නීති පද්ධතියක් හදලා මේ දේශී කර්මාන්තයේ නගා සිටවන්න අවස්ථාවක් අපිට ලබා දෙයි කියලා මේ මම විතරක් නෙමේ අනිත් සියලුම කර්මාන්තකරුවෝ මේ මේ ගණනාවක් බලාගෙන ඉන්නවා මේ 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 තුලින් ඉස්සරහට යන්න. මොකද විශේෂයෙන්ම ගත්තොත් ගිය ආණ්ඩුවේ මම මේ කර්මාන්ත ශාලාව පටන් අරගෙන මාස ගණනාවක් යනකොට කර්මාන්තකරු 17 දෙනෙක් मिनिस्टर ऑफ इंडस्ट्री के अटते लियापादी इलेक्ट्रिक बैक निष्पादन का लंका पटंग अद विन ये निष्पादन कर सियाल मतार लगे अद मम बिदर फील्ड इतोटे एक विन हेतु रजे गत वरदी प्रतिपत् तिमाकितन मेक वस्ताव कपिटा रटरा मे अनागतेटा मे आलू तांडू अटते दर पुल बलपुरु ධම්මික මාතේ අපි දැනගන්න කැමතියි මේ බ්‍රෑන්ඩ් එක යටතේ මොනවාද තියෙන අනාගත බලාපොරොත්තු. අපි මේ බ්‍රෑන්ඩ් එකට අමතරව රයිස් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන්ම අපි e-bike එකක් යුරෝපයට යවලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් අපි විශාල ඉල්ලුමක් තියෙනවා, විශාල වෙළඳපොළක් තියෙනවා අපිට එහෙ සපුරන්න. ඉතින් මං හිතනවා ලබන අවුරුද්දේ මේ රජයෙන් මං උදව් ඉල්ලලා තියෙනවා. මේ ඒ උදව් ටිකක් මට ලැබුණොත් ලබන අවුරුද්දේ අපිට විශාල ප්‍රමාණයක් යුරෝපයට යවන්න පුළුවන් හැකියාව අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ සම්බන්ධව මට මාගාව මේ වෙනකොට ඇග්‍රීමන්ට් මං අත්සන් කරලා තියෙනවා රය යුරෝපෙත් එක්ක. මේ අපි යුරෝපයට බයිසිකල් ලබන අවුරුද්දේ 20,000කට අධික සංඛ්‍යාවක් මම එවනවා කියලා. ඉතින් ඒකත් එක්ක මං හිතනවා අපිට ගොඩ ගමනක් යන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි ඉලෙක්ට්‍රික් බයික් එකකින් අතර වෙලා නැහැ. අපි ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් හඳුනා දෙන්න ලෑස්ති කරලා තියෙනවා. මේ වෙනකොට ඒක R&D එකේ තියෙන්නේ. අපි මේ වර්ෂය අවසන් වෙන්න කලින් ත්‍රිවිල් එකත් එලි දක්වන්න අපි සූදානම් කරලා තියෙනවා. ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් කිව්වට ඇත්තටම ත්‍රිවිල් එකක් ඒක වීල් තුනක් තියෙන නිසා ඇත්තම පුංචි කාරකක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් අපි ඒක බලා ගන්න පුළුවන් ලස්සන හුරුබූටි ත්‍රිවිල් එකක්. ඉතින් අපි ඒක හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ලබන අවුරුද්දේ අපි ජූනි මාසයේ වෙනකොට ඉලෙක්ට්‍රික් කාර් එකක් පොඩි කාර් එකක් හඳුන්වලා දෙන්න අඩු ගානට පාරිභෝගිකයට පුළුවන් විදිහට ත්‍රිවිලකට වඩා පොඩි මුදලක් වැඩි වෙන විදිහට කාර් එකක් හඳුන්වා දෙන්න අපි වැඩ කටයුතු මේ වෙනකොට සූදානම් කරගෙන යනවා. ඉතින් මං හිතන ලබන අවුරුද්දේ ජූනි මාසයේ වෙනකොට අපිට ඒකත් කරන්න පුළුවන් හැකියාව ලැබෙයි කියලා. අනිත් එක තමයි විශේෂ කාරණා වෙන්නේ සුභාෂ් ජාත්‍යන්තරයට අපේ බ්‍රෑන්ඩ් එක ලොකු පිළිගැනීමක් තියෙනවා. පිළිගැනීම තියෙන හේතුව තමයි මේඩ් ඉන් චයිනා කියලා යන ප්‍රොඩක්ට් ඔක්කොම අද යුරෝපේ මාකට් එක විනාශ කරලා තියෙන්නේ. ඒ චයිනීස් කියන මාකට් එකෙන් කියන විශ්වාසයක් නැති තත්ත්වයට යුරෝපේ පත් වෙලා තියෙනවා. එතකොට එයාලා විකල්පයක් හොයනවා. ඒතර අපි ලංකාව වගේ රටකින් ඒක ඒ විකල්පයට අපි විසඳුමක් හැටියට අපි යන්න පටන් ගත්තාම ඒකෝ අපිව පිළිගන්නේ හරි ආදරෙන් පිළිගන්න ඒකෝ අපිව පිළිගන්න හේතුව තමයි අර චයිනා වලින් ගිහිට ගිහිල්ලා අර ඒ රට මුළු යුරෝපෙම විනාශ කරලා තියෙන නිසා. මොකද ස්පෙයා පාර්ට්ස් නැහැ. ඒ අබඩුවක් ගියොත් ඒ බඩුව කැඩුණොත් එතන දාලා පහුවෙන්දර එතන දාපු දාන දාලා යන්න ඕන. අන්න ඒ වගේ ප්‍රශ්න ගන්නම යුරෝපෙ මතුවලා තියෙනවා. ඉතින් අපි අපේ නිෂ්පාදන වල ස්පෙයා පාර්ට්ස් තියෙනවා. අපි යුරෝපෙ ස්පෙයා පාර්ට්ස් යවනවා. ඉතින් ඒ නිසා අපි ගැන ලොකු විශ්වාසයක් යුරෝපේ අපිට මේ අපේ බ්‍රෑන්ඩ් එකට හැදිලා තියෙනවා. ඉතින් මං හිතනවා ජාත්‍යන්තර ජය ගන්න ලැබිච්ච ලොකුම අවස්ථාව තමයි මේක කියලා. ඉතින් අපිට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා හොන්ඩා, යමහා, සුසුකි, කවසාකි කියන නාමයන් අතරට මේ රයිස් කියන නමත් එකතු වෙයි කියලා. ඉතින් ඒකම ඒවට සුභපතමින් ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි.
अभी सुखानम वर्षाने लंकावे स्कूटर ब्रांड पीलिमदे विस्तर रगना दंग अभी बला लोके अति बलतिम स्कूटर्स मुनवाद वाहन स्केलेटन वागे बेस फाउंडेशन तमें वाहन चसिया कील की मे ओबीस रहती मिशुबिशी जे सीरीज वर्गीय चसिया मे जीप बेस फाउंडेशन तमें मेक अभी सुखानम वर्षाने बहुवीट रिपेयर करने शिल्पी ने वगे मॉडिफाई करने शिल्पी ने वगे कार्मिक शिल्पी वगे बहु वाहन संबंध रथवाहन मॉडिफाई करने वगे ये वगे कार्मिक शिल्पी हम बेन्ने आनवा अभी अद दवसे आप सुखान हमने अपूर्व कार्मिक शिल्पी मे मिच्छुबिशी जे सीरीज वर के जीप में रिपेयर करने के ए ऑक्सफर्ड डीजल इंजीनियर्स की अधिपति उमेश उमेश वेलकम टू द शो अभी कथा करो मे वगे जीप वर्ग में मॉडिफाई कराना रिपेयर कराना पेलमुने जे सीरीज जीप मॉडिफिकेशन करना पेलमुने गुडम मेक अत्र कथा अपे ताता खरब सब्जेक्ट एक पोड़ी गाड़ी था देख मुंदा पोड़ी आर पाई मॉडिफिकेशन वोट पेलमुने ये तो उमेश कौन मत में पोड़ी खाले में वागे रिपेयर करने के ट आसे ही तो ने कोई वागे मे मैं अपे ताता वोकस इंजेक्ट फॉर्म इंजीनियर आया था ने इंजेक्ट फॉर्म इंजीनियर ने ताता के साइड बिजनेस मैं पोड़ी आर पाई जीप के ऑप्शन वाली मॉडिफिकेशन का पटांग करते तो मम इतना तात जीप तीन तीन अब तीरने का मे कोई बास हतर बस गिदर वेड मंकर स्कूल की कास कटकर मिनसुन दूल मैं जीप हाथ गिन दें एक अद्यकमित माई मैं जीप मैं लीड दी इकान पड़ी कल मे ऑफ रोड रेसिंग जीप आशा होती है उमेश ओ जीप दे जीप ने दिंदा मेवा पट आशा होती फोड़ी आर पाई की बामें अंगेम तीन दगे दंग इला जीप मॉडिफिकेशन करोमद तीन का तीरना ओणम ईटम मैगना तो मैं हाई करना मैं मॉडिफिकेशन करना मैं हकी तीनवा मैं तेने एक स्पेसिफाइड इंडस्ट्री का मैं जीप वितरक में रिपेयर करना सह मॉडिफाई करना क्या मे बगे जीप मनवागे रिपेयर बल्टद मनवागे मॉडिफिकेशन बल्टद एक सामान्य कस्टमर तीरने करना मॉडिफिकेशन के अद्वाने ऑन रोड ऑफ रोड सीट पना पना एक विनस्कन विद्या समारा सीट हेत्ते असु ऑफ रोड करना इतना अभी ये पर्पस अणुतमी मेवे अणुतम अभी मॉडिफिकेशन पटांगे समाज में क्लासिक जीप ओनर्स ये जीप स्टॉक विधि मैं ओरिजिनल विधि में मॉडिफाई कर लगा एवट को पास कम तीन दे स्पेयर पार्ट्स तीन वाद गए किसी में गेटलो कम लंका वट आना करप विधि में जीप गिलो तो ये तत्न तब साधन बुलवा बुढ़ाप में ऑफ रोड में जीप पाविच कर अनिवार्य में ऑफ रोड पदीन गाने वाहन इतकोट ओरिजिनल कंडीशन ऑफ रोड करें अमार भी सामान्य पड़ी पड़ी तेन करगंड बुड़वांग सामान्य कबिलित वगे टूर करें अमार भी इतकोट अभी अनिवार्य मेक ये तत्व मॉडिफिकेशन करगंड होने तो उमेश गावट रिपेयर वर्ल्ट हरी मॉडिफिकेशन वर्ल्ट हरी एन जीप वाले मनोवाद रिक्वायरमेंट्स ओनर्स लगे बहुत गोड़ा मगे लंगड़ आना सीएट हत्या वगे ऑफ रोड करना तमें वाहन इलानी ऑफ रोड मोन मोनवागे रिक्वायरमेंट अभी मेम ऑफ रोड के अन्े हेम टेरन अब तीरने के रही मे टेरन मे वाने अरगना के अभी सामान्य अभी कर्ला तीन अद्य की अणु ए इलान कस्टम इलान बहुमत के तेरू करके यागे मुनारी अड्डा मेक मेच मेक अभी कल युत की अभी यार प्रकाश करना इतना उमेश तीन अब मेवागे मॉडिफाई कर वाहन मल्ला जे सीरीज तेना जे 45 का जे 24 का दावन तत्ते नौ वाहन दिखा संपूर्ण चसी अड़पाड़ हदागे हदप वाहन दिखा मल्ला कंप्लीट लोकेट कक्कीन वाहन दिखना मल्ला मॉडिफिकेशन करना समहार प्रश्न मे मे मॉडिफिकेशन करने विशेष मे ऑफ रोड पी दिए मॉडिफाई करने सामान्य दावन तत्ते अनुकूल सामान्य पारक मेम ऑफ रोड तत्ते मॉडिफिकेशन करना एक्सट्रीम तत्व मॉडिफिकेशन करना एक्सट्रीम पदीन वाहन अभी पार दुहन बैने अभी तीर हदने सामान्य गो सीर पना पना वगे तमाइ कौर इतम सीर हेत्ते हदने सीर पना पना ऑन रोड ऑफ रोड दिखने सामान इक अनिवार्य में पवर स्ट्रीन तीन पे दें पवर स्ट्रीन वाहन पार्किंग करे पवर स्ट्रीन एसी अनिवार्य दें ऑफ रोड सीर सी ऑफ रोड एक्सट्रीम वाहन एसी ने पवर स्ट्रीन ब्रेक अवश्य दिवाली मे वगे मे अब गमन बीमन ओण दिखा विट ओण दिखाने ऑफ रोड करेंगे इक उमेश रिक्वयरमेंट वैडा तीन ओ अनिवार्य कस्टमर समारा वीला पेनवा यार वाहन मेहमती मेहमती मेहमत समय मंगा होया दुहन को
ඔන්රෝඩ් ද ඔෆ්රෝඩ් කියලා. ඒක සමහර අය කියනවා අපි මේ ඔෆ්රෝඩ් දාන්නේ නැහැ අපිට එච්චර දෙවනි පාර හදන්න කමක් නැහැ කිව්වම අපි කියනවා මං එනවා වින්ච් පාවිච්චි කරන්න එපා. කොළඹ දුවන්න වින්චයක් අවශ්‍ය නැහැ නේ. ඩීසල් වේස්ටේජ් වැඩි වෙනවා. ඒක ටයර් ගෙවෙනවා. ඉස්සරහ සස්පෙන්ෂන් ටික ගන් ගෙවිනවා. ඇයි කිලෝ 50ක් ඇත්ත පහ කිතර නිකන් පාරේ උස්සගෙන දුවනවා එහෙම මේට. අපි මේ කතා කරේ Mitsubishi J series Jeep ප්‍රථම පමණක් මොඩිෆයි කරන රිපෙයාර් කරන කාර්මික ශිල්පියෙක් එක්ක ඉතින් මේක විශේෂ අවස්ථාවක් සුක්කානමටත් මොකද මේ වගේ ස්පෙෂලායිස් vehicle model එකක් විතරක් රිපෙයාර් කරන මොඩිෆයි කරන ශිල්පියෙක් අපිට හම්බෙච්ච එක ගැන. ඉතින් අපි උමේෂ් ඔබගේ ඉදිරි කටයුතු වල සුබ පතනවා. හම්බෙමු නැවතත් අලුත් ප්‍රෝග්‍රෑම් එකේ. Thank you very much. මම මේ වාඩි වෙලා ඉන්නේ පිටරටකින් ආනයනය කරපු බයික් එකක් උඩ නෙමෙයි. මේක දේශීයව නිෂ්පාදනය කරපු අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලංකාවේම සන්නාමයක් යටතේ නිෂ්පාදනය කරපු බයික් එකක්. මේ වගේ ඔබත් ඔටෝමොබයිල් ව්‍යවසායකයෙක් නම් ඔබට පුළුවන් අපිව අමතන්න. මොකද සුක්කානමෙන් අපි බලාපොරොත්තු වෙනවා දේශීය ව්‍යවසායකත්වය නගා සිටුවන්න. ඉතින් ඔබට අපිට කතා කරන්න අපිට පුළුවන් ඔබේ සන්නාමය ලෝකෙටම කියපාන්න. මේ වගේ වැඩසටහනකින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනවා. හමු වෙමු ලබන සතියේ. එතෙක් drive safe.